තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුන වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ඒ වගේම දැන් ගිය අවුරුද්ද ගත්තොත් ඉතාම අපහසු ආර්ථික වටපිටාවක් තියෙන අවස්ථාවක තමයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩා කළේ. නමුත් මෙවර ඊට සාපේක්ෂව යම් තාක් දුරකට විනෝදාස්වාදයේ සඳහා පුංචි මුදලක් වියදම් කරන්න ජනතාවට හැකියාවක් තියෙන තත්ත්වයක් තියෙනවා කියලා පේන්න තියෙනවා. නමුත් ප්‍රේක්ෂක සහභාගීත්වයත් නිකම්ම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපි මේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් ගැන කතා කරා තරගාවලියට කලින්. ඊට පස්සේ විශේෂයෙන් පල්ලි කැලේ වගේ ක්‍රීඩාංගණයක් ගත්තම ප්‍රවාහන පහසුකම් කොහොමද දෙන්නේ කියලා කතා කරා. දැන් මේ වෙද්දි කොහොමද ප්‍රේක්ෂකයන් වැඩිපුර තරගාවලියට ආකර්ෂණය කරගන්න ඔබතුමාලගේ පැත්තෙන් ගත්ත තීරණ අපි ජනතාවට දැනගන්න කතා කරා. ඔව් අපි පළවෙනිම තීරණ කරපු දෙයක් තමයි අපි ප්‍රවේශ පත්‍රවල මිල අපි සාමාන්‍ය මිලකට අපි හිතුවා විකුණන්න ඕනේ. දැන් අපි පල්ල කැලේ ගත්තොත් අර සීටඩ් කැපැසිටි එක නෙවෙයි තනකොළවල හිටපු කට්ටිය අපි රුපියල් 150කට වගේ ටිකට් එකක් වික්කේ. ඒක සාමාන්‍ය මිල කොහොම කෙනෙක්ට ඇවිල්ලා ගන්න. ඒ එකම අපි 125ක් ටිකට් අපි දුන්නා නොමිල. ඒව දුන්නේත් නිකනුත් නෙවෙයි. අපි ප්‍රොමෝෂන්ස් කරා. නුවර ගිහිල්ලා කැන්ඩි සිටි සෙන්ටර් එකේ ප්‍රොමෝෂන් අපේ මයිතන අපේ ඉවෙන්ට් රයිට් ටු හෝල්ඩ් IPG කියන ආයතනය යෝහානි වරන් තියෙනවා ඇම්බල්ට කෙනෙක් වශයෙන් මේ මාසය ඇතුළත යත් එක්කින් එයා ගිහිල්ලා කරා. ඒතකොට මිනිස්සුගේ ආකර්ෂණය වැඩි වෙනවා. මම දැක්කා කැන්ඩි සිටිසෙන් ලොකු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඇවිල්ලා. හිතන එකට පොඩි පොඩි ගේම්ස් දෙන්නවා. ඒ වගේ දින්නාම ටිකට් දුන්නානේ. ඒ වගේ ගොඩක් දේවල් දුන්නා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. අර මම හැම වෙලාවෙම කියන වගේ ප්‍රේක්ෂකයන්ට අපි සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒකෙන් දැත් ඇවිල්ලා මැච් එක බලලා විනෝද වෙලා මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ ඉදිරියටත්. කොළඹදීත් ඒ වගේම වෙනවා. අපි අර සව ෆෑන් එන්ගේජ්මන්ට් කියලා තියෙනවා. ෆෑන් අපේ ප්‍රබල ඉන්න ඉස්සර හපු ක්‍රිකටර්ස්ලා වගේනල්ලා ඒ වගේම කලාකරුවෝ ෆෑන්ස්ලත් එක්ක එන්ගේජ් වෙලා කරන්නේ. ප්ලේ ඔෆ්ස් ලඟ වෙද්දි මීට වඩා වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් නිසා අඩු වෙන්න කිසිම හේතුවක් නැහැ. අනිවාර්යෙන් දැන්ට මට තියෙන ලැබිලා තියෙන තොරතුරු අනුව ගොඩක් ප්‍රේක්ෂක ටිකට් ඉල්ලනවා. මම තනියම ඉල්ලනවා කොයිද කවුන්ටර්ස් තියෙන්නේ කියලා. අපි දැන් කෙත් ආරාමයට අපි කවුන්ටර් දාන්න තීරණය කරා. ග්‍රවුන්ඩ් එක ළඟම නෙවෙයි. ග්‍රවුන්ඩ් එක කිලෝමීටරයක් විතරයි. එය මොකද සමාල්ලාට ප්‍රේක්ෂකයෝ එතනට ඇවිල්ලා තමයි ටිකට් එකක් ගන්න බලන්නේ සමාල්ලා. ඒකට හිතුණු මේ ගේම් එක හොඳට යනවා කියලා. සමාල්ලාට ඇවිල්ලා ටිකට් එකක් අරන් එන්න පුළුවන්. අපි මේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා.